இவர் வந்து வியாஸ்காந்த், நான் வந்து ஜெஃப்னா. மகே நம்ம வியாஸ்காந்த், மம என்ன ஜெஃப்னா வலைதா. මම පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. එදා මැච් එකේදී මට සෙල්ලම් කරන්න chance එකක් ලැබුණා. හවස 3:30ට වගේ තමයි කිව්වේ ඔයා අද මැච් එකට සෙල්ලම් කරන්න ඉන්නවා කියලා. මම බය වුණා. පළවෙනි පාරට තමයි මම විදේශ රටවල ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කළේ. ඒ හින්දා මගේ බය වැඩි වෙලා තිබුණේ. හැබැයි එදා මැච් එකේදී පළවෙනි පාරට අපිට බැට් කරන්න chance එක ලැබුණා. මටත් බැට් කරන්න ලැබුණා. ඒ හින්දා මම බෝල් කරනකොට මගේ බය ටිකක් විතර අඩු වෙලා තිබුණේ. මැච් ටයිම් එකේදී වගේම පුහුණු වීම කරන වෙලාවෙදිත් මාව සෑහෙන මොටිවේට් කරන්නේ වනිදු හසරංග. එදා මැච් එක වෙලාවෙදිත් මැතිව්ස්ට බෝල් කරන්න ඕනේ කොහොමද? කොහොමද ඩොට් බෝල් දාන්න ඕනේ? කොතෙන්ටද හරියටම බෝල් කරන්න ඕනේ කියලා ගොඩක් වෙලාවට මට කියලා දුන්නේ වනිදු. ඒ වගේම ටීම් එකේ අපේ කැප්ටන් තිසරත් ගොඩක් උදව් කළා. ඒ වගේම මම මේ වෙලාවෙදි ටීම් එකේ අනිත් කට්ටියවත් ගොඩක් මතක් කරනවා. ඒ කට්ටිය හැමෝමත් මාව ගොඩක් මොටිවේට් කරනවා. ඒ කට්ටියගේ මොටිවේට් එක නිසාම තමයි එදා මැච් එකේදී මගේ බය ගොඩක් දුරට නැති වුනේ. මම හිතුවේම නැහැ මැතිව්ස්ගේ විකට් එක මගේ පළවෙනි විකට් එක වෙයි කියලා. හැබැයි මැච් එකට කලින් මම හිතාගෙන හිටියා මැච් එකේ මේන් විකට් එකක් ගන්න ඕනේ කියලා. ඒක සාර්ථක වෙච්ච එක ගැන මට සතුටුයි. ඒ හින්දාම මගේ පවුල කට්ටිය තියෙන ගොඩක් සතුටුයි. මම වේලාවේ මගේ ඉස්කෝලේ කට්ටිය, ඒ වගේම මගේ හැම කෝච් කෙනෙක්ව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ටීම් එකට තෝරගත්ත හැටි මම තාත්තට කෝල් එකක් දුන්නා. තාත්තා මට කිව්වා ඔයාට හොඳ chance එකක් ලැබිලා තියෙන්නේ. ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න කියලා. බය වෙන්න එපා කියලාත් කිව්වා. ඒ වචනත් එක්ක මම ගිහි මැච් එක සෙල්ලම් කළා. මැච් එක ඉවර වෙච්ච ගමන් තාත්තා මට කෝල් එකක් දුන්නා. එහෙම කෝල් කළා එයා කිව්වා ඔයා තව ටිකක් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. ඩොට් බෝල් වැඩිපුර දාන්න ඕනේ. තව ටිකක් ලකුණු අඩුවෙන් දුන්නා නම් හොඳයි කියලාත්. ඒ දේවල් මට ගොඩක් වටිනවා. මම ටැමෙල් කියලා කවුරුත් මාව අයින් කළේ නැහැ. අපි හැමෝම හිටියේ එකට. පුහුණු වීම කළේ එකට. මැච් වෙලාවෙදිත් ටීම් එකේ කට්ටිය මට පුදුම සපෝට් එකක් දුන්නා. පුහුණු වීම කරන වෙලාවේදී සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් කතා කරනවා. මම දැන් අවුරුදු 3ක් තිස්සේ පුහුණු වීම වලට කොළඹ යනවා. ඒ හින්දා මට දැන් සිංහල ටිකක් දුරට තේරෙනවා. මේ මැච් පටන් ගන්න කලින් අපි නුවරදී පුහුණු වීම කළා. ඒ පුහුණු වීම වලදීත් ගොඩක් දුරට සිංහලෙන් කතා කළා. ඒ දේවලුත් මට ගොඩක් වටිනවා. එදා මැච් එක වෙලාවේදී සිංහල ඉංග්‍රීසියෙන් කියපු දේවල් මට හොඳට තේරුණා. ඒ හින්දම තමයි මට ගොඩක් හොඳට බෝල් කරන්න පුළුවන් වුණේ. மேனேஜ்மெண்ட் கூடியா இருக்கு. அது அந்த மேனேஜிங் மேனேஜ்மெண்ட் கூடிய அந்த வழியாக எனக்கு வந்து ஈஸியாக இருந்துச்சு காய்கறி எல்லாமே. அதால் படி அவன் சப்போர்ட் பண்ணுற எல்லாமே எனக்கு நல்லா விளங்கி கொண்டு பால் பண்ணக்கூடிய